ආන්දෝලනාත්මක චරිත නිරූපණයනි. යම් පෙරලියක් ඇති කළ ප්‍රවීණ සිනමා රංගවේදිනියන් අතර අනෝමා ජනාදරී සුවිශේෂයි. නිළියක ලෙස ඇය කළ රංගනයන් විවිධාකාරයි. බය නැති ඇය ඉන්ද්‍රකීලයක් සේ නොසැලෙන ඇය සාර්ථකව තම චරිතය සිනමාවට දායාද කිරීමට තම ඇඳුම් පවා උනා දැම් බව පවසන්නේ උද්‍යාමයේ. මේ විදිහට කාතරත් නිරන්තරයෙන් කතාබහට ලක්වන අනෝමා ජනාදරී ඇය ගැන කියලා තිබුණේ අපූරු කතාවක්. මේ දවසල ඔබ අලුත් නිර්මාණයක් වෙන්න මේ දවස්වල ඔබලු නිර්මාණයක් සඳහා වෙහෙසෙනවා නේද? ඔව්, ඊට ටික කාලයකට ඉහත මම මාරියෝ ජයතුංග කියන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපටයක රඟපෑවා. එහි මාහා ප්‍රධාන චරිතයේ රඟපෑවේ ජීවන් කුමාරතුංග. චිත්‍රපටයේ සියලුම වැඩ කටයුතු නිමා වුණා. එය තිරගත කරන්නට කලින් මාරියෝ ජයතුංග හදිසියෙම වගේ අවාසනාවන්ත විදිහට මරණයට පත් වුණා. ඒ කියන්නේ චිත්‍රපටයේ තිරගත කිරීමේ අවස්ථාව යටපත් වුණාද? ඔව්, ඒක ප්‍රදර්ශනය කිරීම ඔහුගේ මරණයත් සමග යටපත් වුණා. එහෙම නැත්නම් ප්‍රමාද ඒ චිත්‍රපටයේ නම මොකද්ද? මාරියෝ ජයතුංග ඒ චිත්‍රපටයට නම තිබ්බේ එකපාඩියා කියලා. හැබැයි ඒ නමට මං කැමති වුණේ නෑ. මේ කතා පුවතේ අන්තර්ගතය වෙන්නේ මැදිවියේ විවාහක අඹ සැමියෝලා දරුවා නොමැති නිසා පීඩාවට පත් වෙන අවස්ථාවක් සහ ඒට සමගාමී ඇති වන ප්‍රශ්නය. කෙටියෙන් කියනවා නම් දරුවා නොමැති දුක්ඛිත තත්ත්වයේ මැද ඔවුන් අතරට තුන්වැන්නේ කෙනමා. ඒ එන්නේ සැමියාගේ අකමැත්ත මතයි. ඒ එන අය සමග යහන් ගතවන ලෙස සැමියා බිඳට බල කරලා සිටින්නේ දරුවෙකු ලබා ගැනීමේ දැඩි අපේක්ෂාව මත. නමුත් බිරිය කෙසේවත් එයට කැමති වන්නේ නැහැ. අන්න එවැනි සිද්ධීන් මත බිරිඳ නමැති චරිතය නැතිවන දැඩි මානසික පීඩනය තමයි මෙහි වස්තු බීජය වෙන්නේ. ඔබ සතුටින්ද ඒ චරිතය බාරගත්තේ? සත්‍යකෙම ඔව්. මා මේ දකින්නේ ගැහැණියක සමාජය තුළ මූණ දෙන්නා වූ මානසික වූ කාලීන ගැටලුවක් විදිහට. චිත්‍රපටයකට තැබූ කුපාඩියා කියන නම ඔබේ ඉල්ලීම මත මාරියෝ වීතුක වෙනස් කළාද? ඒක සිදුනේ මෙහෙමයි. චිත්‍රපටය කරන අතරතුරදී තිර නාටකයේ යම් ජවනිකා වැඩි දියුණු කර ගැනීමට මම මාරියෝට උදව් කළා. අන්න ඒ නිසා වෙන්න ඇති ඔහු මගේ ඉල්ලීමට ඉතා කැමැත්තෙන් කන් දුන්නේ. වෙනස් කළ නම මොකද්ද? ඒ නම් කළේ වනවිල සිත්තම ලෙසටයි. ඔබ බොහෝ විට සමාජයට යම් යම් පණිවුඩ දෙන චරිතයකට මැදි වෙනවා නේද? ගැටළු විනිවිද ඉදිරිපත් කිරීමට මා දරන කැමැත්ත සහ කැපවීම තුළ එම ප්‍රතිපත්තිය තුළ ඉන්නවා. එලෙසම ඒ සාර්ථකව ඉටු කරනවා. හැබැයි ඒ කැපවීම මා ඉතා කැමැත්තෙන් ඉටු කරන්නේ. ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්වීම හෝ සම්මාන ලැබීමට නම් නෙමෙයි. සාර්ථක නිළියක් වෙන සීමා මායි නොදැකීම අවාසිදායකද? අනිවාර්යයෙන්ම එය අවශ්‍යයි. කැමරාව ඉදිරිපිට යම් රංගවේදිකාවක් සිය නිළුවද එළි දක්වන්නේද එකී චරිතය සාර්ථකව රඟ දැක්වීමටයි. කිසි විටක මං එය වරදක් ලෙස දකින්නේ නැහැ. සාර්ථක නිළියක් වෙන්න අවශ්‍ය වෙන්නේ අතිදක්ෂ සජීවී රංගනයක් ලෙස සදාචාරාත්මක පැවැත්ම. ඒ වෙනුවෙන් ඈ අධ්‍යක්ෂකවරයා සමග යහන්ගත වීම වුවද වැරදි නැතැයි මම මෙතනදි පිළිගන්නවා. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙස අශෝක හඳගම ගැන කතා කරන්න කැමතිද කියන ප්‍රශ්නයට ඇයගේ හිටපු සැමියාවන අශෝක හඳගම ගැන කියලා තිබුණේ මේ විදියටයි. කිසිදු අකමැත්තක් නැහැ. අශෝක හඳගම කියන්නේ හොඳ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. සුවිශේෂීව කියනවා නම් අශෝක හඳගම ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම ප්‍රවීණ මෙන්ම දකුණු ආසියානු කලාවේ විදේශ සිනමා විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන ප්‍රවීණ සිනමා විචාරක ඇශ්ලි රත්න විභූෂණ අර්ථ නිරූපණය කරන අන්දමට අශෝක හඳගම තුන්වැනි පරම්පරා නියෝජනය කරන ප්‍රතිභාපූර්ණ ප්‍රවීණතම සිනමා අධ්‍යක්ෂකවරයෙක්. සදාචාරයේ මුල්කොට කාන්තාව අසාධාරණයේ හැමේ නිහඬව සිටීම ඔබ අනුමත කරනවද? කොහෙත්ම නැහැ. නිහඬව හිටිය ඇති. දැන් කාන්තාව පිරිමියා අභිභවා හට නැගී යුතුයි. රඟපාන්න කැමති කාන්තා නියෝජනයකින් සමන්විත චරිත නිරූපණයක් ඔබ තුළ ඉන්නවද? දරුවන් සමූහයක් සිටින පවුලක දුගී කාන්තාවක් ඒ පවුලේ විමුක්තිය තකා මැද පෙරදිග රැකියාව සඳහා යන චරිත නිරූපණයට මං කැමතියි. ඒ ගැහැණිය බිරිඳ මව කියන චරිතයන් තුළ පීඩා විඳින ආහාරය විකාශය කරන්න මං කැමැත්තෙන් ඉන්නවා. අනුමා ජනාදරී කියන චරිතය ගැන ඔබ තෘප්තිමත්ද? ඔව්, මම නිළියක් ලෙසත් අනුමා ජනාදරී කියන ගැහැණිය ලෙසත් මම ඉතා තෘප්තිමත්. හෙට දවසගෙන යම් ඉලක්කයක් ඔබ සතුව තියෙනවද? ඔව්, මගේ ජීවිත කතාව පුනරුත්ති සිනමාවට නැගීම සහ මගේ දරුවා සමග හෙට දවසේ සතුටින් කල් ගෙවීම මගේ එකම බලාපොරොත්තුවයි කියලයි ඇය කියලා තිබුණේ. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.